ආයුබෝවන් කියලා අදත් ඔයාව Crown Your Baby YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකෙන් අපි කතා කළා අපේ බබා ගර්භාෂයේ ඇතුලේ ඉද්දී එයාගේ මොළය සහ ස්නායු පද්ධතිය වර්ධනය වෙන්නේ කොහොමද කියලා. ඉතින් අද මම කතා කරන්නේ අපේ බබා ඉපදෙනකොට එයාගේ පෙනීම කොහොමද තියෙන්නේ කියලා. අපි බබාගේ මොළය ගැන සහ ඒක කොහොමද ක්‍රියා කරන්නේ කියලා කලින් වීඩියෝ වලදී කතා කළානේ. ඒ වගේම බබා අපේ ගර්භාෂය ඇතුළේ ඉන්නකොට එයාගේ මොළය සහ ස්නායු පද්ධතිය වර්ධනය වෙන්නේ මොන මට්ටමටද කියලාත් අපි කතා කළා. අද අපි කතා කරනවා බබා ඉපදෙනකොට එයාගේ පෙනීම කොහොමද, ඒ සම්බන්ධ ස්නායු උත්තේජනය කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද කියලා. අපේ බබා ඉපදෙනකොට අනෙක් ඉන්ද්‍රියන්ට සාපේක්ෂව එයාගේ ඇස් තියෙන ටිකක් දුර්වල මට්ටමක. මොකද එයාගේ පෙනීම සම්බන්ධ ස්නායු උත්තේජනය වෙලා වර්ධනය වෙන්න බබාට ගර්භාෂය ඇතුළේදී ලොකු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වුණාට බබා ඉපදෙනකොට එයාට පේන්නේ නැත්තේ නැහැ. පේනවා. ඒත් ඒක මට්ටමකට බබාට හොඳටම පැහැදිලිව පේන්නේ සෙන්ටිමීටර 20ක් 25ක් වගේ දුර විතරයි. ඒක හරියටම කිව්වොත් බබා ඔයාගෙන් කිරි බොනකොට එයාට ඔයාගේ මූණ හොඳටම පැහැදිලිව පේනවා. බබාට ඉන්න ඈත තියෙන දේවල් පේනවා වුණත් බොඳ වෙලා ඡායාවල් විදිහට තමයි ඒව පේන්නේ. ඉතින් පාට තියෙන ජනෙල් රෙද්දක් වගේ දිහා බබා බලාගෙන ඉන්නකොට ඔයාට හිතෙනවා නම් බබාට ඒව පේනවා, බබාට තේරෙනවා පාට පේනවා කියලා. ඒක පේනවා වුණත් ඒකෙන් බබාගේ පෙනීම සම්බන්ධ ස්නායු උත්තේජනය වෙන්න සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලේම බබාට සෙන්ටිමීටර 20ක් 25ක් වගේ දුරින් එයාට බලන්න දෙයක් එල්ලලා හරි කවි කරලා හරි තියන්න ඔයාට පුළුවන්. එයාගේ මේ මහන්සිය අහක යන්නේ නැති වෙන්න. එයාට පේන දුරින් මුකුත් බලන්න තිබ්බේ නැත්තම් වටපිටාවේ මොනවා හරි දෙයක් දියා හරි එයා බලන්න පුරුදු වෙනවා. මොකද එයා තාම මේ ලෝකෙට අලුත් නිසා එයා හැම දෙයක්ම ගැන කුතුහලෙන් හොයන බලන කාලේ තමයි මේ තියෙන්නේ. ඈත පේන දේවල් එයාට පේන්නේ ආලෝකය සහ චලනයන් විදිහට විතරයි. ඒත් ළඟ තියෙන දේවල් එයාට වස්තුන් හැඩතල විදිහට අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ කියන නම් වලින් නෙමෙයි ඒ වගේ වෙනස එයාට පැහැදිලිව තේරෙනවා. අපි බබාට පොඩි කාලේ හැම පේන්න තියන්නේ එල්ලානේ ලස්සනට පාට පාට දේවල්නේ. ඒ වුණත් මේ කාලෙදී එයාට පේන්න තියන්න සුදුසුම දේවල් තමයි කළු සහ සුදු සංකීර්ණ රටාවල්. ඒ මොන වගේ දේවල්ද කියලා කතා කළොත් අපිට පුළුවන් මෙහෙම කළු සහ සුදු සංකීර්ණ රටාවල් තියෙන කොළ බෝඩ් වගේ දේවල් එයාගේ කොට්ටෙක වටේට ඇඳක නම් තියලා තියෙන්නේ බිත්තියෙන් ඒ වගේ තැන්වලින් එයාට පේන මට්ටමින් එල්ලලා තියන්න පුළුවන්. ඔයා ලස්සන පාට බෝලයක් එක්ක මේ වගේ කළු සුදු සංකීර්ණ රටාවක් බබාට පේන්න සැලසුවොත් බබා බලන සංකීර්ණ දේ දිහා කියලා ඔයාට තේරෙයි. මොකද බබාගේ මොළය ක්‍රමලේඛනය වෙලා එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ සරල දේවල් වලට වඩා සංකීර්ණ දේවල් වලට අවධානය දෙන්න විදිහට. ඒකට හේතුව තමයි එයා සංකීර්ණ දේවල් පිරුණු ලෝකයකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. බලන්න තියෙන්නේ, අඳුන ගන්න තියෙන්නේ, ඉගෙන ගන්න තියෙන්නේ ගොඩාක් සංකීර්ණ දේවල්. ඒ වෙනුවෙන් තමයි එයාගේ මොළේ සූදානම් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයාගේ මේ පෙනීම සම්බන්ධ ස්නායු පුරුදු වෙන්න ඕනි මේ සංකීර්ණ රටාවට නිසා හැම වෙලේම එයා සාමාන්‍යයෙන් සරල දෙයකට වඩා සංකීර්ණ දෙයක් දිහා තමයි බලන්න කැමති වෙන්නේ. මේ ඔක්කොම එක්ක බබා ගොඩක්ම දේවල් පෙනීම ගැන ඉගෙන ගන්න තැන තමයි මූණ කියන්නේ. අම්මගෙන් කිරි බොනකොට එයා සාමාන්‍යයෙන් අම්මගේ මූණ දිහා තමයි බලන් ඉන්නේ. මෙතනදී බබා මේ මූණවල් කිව්වහම මුල් කාලයේදී ඕනෑම මූණක් විදිහට තමයි අඳුරගන්නේ. ඒ කියන්නේ මේ අම්මා, මේ තාත්තා, මේ වෙන කෙනෙක් එහෙම අඳුනගන්න බෑ. ඔයාට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඔයා බලන්න පොඩ්ඩක් බැලුම් බෝල් එක වගේ S2 ඇහි බැම නහය කට වගේ තියෙන මූණක් වගේ ඇඳලා එයාට පේන්න සැලැස්සුව එයා ඒ මූණ දිහා ඔයාගේ මූණ දිහා බලනවා හා සමානවම බලනවා. මොකද එයාට මෙතනදී තේරෙන්නේ S2ක් තියෙනවා, කොණ්ඩෙ තියෙනවා, ඇහි බැම තියෙනවා, නහය තියෙනවා, කට තියෙනවා, නිකටින් ඉවර වෙනවා. ආ මේක මූණ.
එතනදි මේක මේ කෙනෙක් පුද්ගලයෙක් කියලා එයා අඳුනගන්නේ නැහැ. එයා ඒ වගේ තියෙන ඕනිම දෙයක් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි අම්මගෙන් කිරිබොන වෙලාවට ඔයාට තේරෙයි. ඔයා ඇහිපිය ගහන වෙලාවට ඔයා ගැස් දෙක දිහා බලාගෙන ඉන්නවා. මොකද එයාට චූටි චලනයක් පවා පේනවා ළඟ තියෙනේම. කතා කළොත් කට දිහා බලන් ඉන්නවා. ඒ කියන්නේ මෙයාගේ දෘශ්‍ය සම්බන්ධ ස්නායු ගොඩක්ම උත්තේජනය වෙන්න උදව් වෙනවා මේ චලන සහ ශබ්ද කියන ඒවා. එතකොට බබාට කිරි දෙන වෙලාවට ඔයා බබත් එක්ක කතා කරගෙන එයාගේ අවධානය ඔයා පැත්තට තියාගෙන ඉන්නවා නම් බබා වටපිට බලන එක අඩු වෙනවා. කිරි බොන වෙලාවට වටපිටාවේ තියෙන දේවල් හොයන එක අඩු වෙනවා. මෙන්න මේ දෙයින් බබාට බබාගේ අවධානය එක තැනක තියාගෙන ඉන්න පුරුදු වෙනවා. හැම දෘශ්‍ය සංඥාවක්ම එයා මොළයට අරගෙන අඳුර ගන්න උත්සාහ කරන්නේ නැහැ. එයාගේ පේන මානෙයෙන් එයාට මොනවා හරි අඳුනගත්ත දේවල් තියෙනවා නේද? කිරි බොන වෙලාවට අපි කතා කරන එක මොනවා හරි දෙයක් එයාට පේන්න එල්ලලා තියෙන එක නිසා එයා කාර්ය බහුල වෙනවා. එයාගේ දෘශ්‍ය සම්බන්ධ ස්නායු කාර්ය බහුලයි ඒ වෙලාවේ. එතකොට එයාට වටේ තියෙන හැම දේවල්ම පෙනිලා එයාව අවුල් වෙලා කලබල වෙන්න පටන් ගන්නෙ නෑ. අන්න එතකොට එයාට අවුල් වෙන තැන් අඩු වෙනවා. එතකොට එයාගේ අවධානය එක තැනක තියලා පුරුදු කරපු දරුවෙක් පුරුදු වෙනවා වැදගත්ම දේට අවධානය එක්තැන් කරන්න, වැදගත්ම දේට ප්‍රතිචාර දක්වන්න. ඉතින් ඔයාට තේරෙනවා ඇති දැන් බබෙක් ඉපදුනාට පස්සේ එයාගේ හැසිරීම් වලට, බුද්ධි වර්ධනයට, එයාගේ ඇස කියන දේ බලපාන්නේ කොහොමද කියලා සහ ඒක කොච්චර වැදගත් වෙනවද කියලා. අද දවසේ ප්‍රශ්නේ තමයි ඔයා ඔයාගේ බබා ගාවින් ඉස්සෙල්ලම පේන්න තිබ්බේ මොනවද? ඉතින් පහලින් කමෙන්ට් කරන්න. හැමදාම කියනවා වගේ මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න, තවම channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න. අදට මම නවතිනවා. ඔයාට සුබ දවසක්.